දැනවදානයේ දවසේ පුවත වෙත. දවසේ පුවත. දහ නමවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත අප්‍රේල් 20 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමෙන් පසුව පාර්ලිමේන්තුව විසිරුවා හරින බව ජනාධිපතිවරයා අද ප්‍රකාශ කළා. මේ අතර කතානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවයි. කෙසේ වෙතත් එහි ඇතැම් බගන්ති සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයකට යා යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කර ඇතැයි කතානායකවරයා මෙහිදී සභාවට දැනුම් දුන්නා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ජනමත විචාරණයකින් අනුමත කළ යුතු කොටස් ඉවත් කර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන බවයි. අද පසොරුවේ පාර්ලිමේන්තු සභාවාරය ආරම්භයේදීම කතානායක චමල් රාජපක්ෂ මහතා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සභාවට දැනුම් දුන්නා. පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූල වන බවටත් විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කිරීම අවශ්‍ය බවටත් 11 වගන්තියේ 42.3 43.1 43.3 44.2 44.3 සහ 44.5 යන අනු ව්‍යවස්ථා සහ 26 වගන්තියේ 104(a)(5)(ä) අනු ව්‍යවස්ථාව සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව ජනමත විචාරණයකදී ජනතා විසින් අනුමත කිරීම අවශ්‍ය බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත. ධානායකතුමනි, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් ජනමත විචාරණ උමනා කියන වගන්ති සියල්ලම මේ සංශෝධනයෙන් අපි ඉවත් කරනවා කියලා කාරක සභා අවස්ථාවේදී සභාවට දැනුම් දෙන්න කැමතියි. ඒ අනුව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතින් වගන්ති 8 ඉවත් වෙනවා. ඉන් ප්‍රධාන වන්නේ අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වීම, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය දුර සංඛ්‍යාව හා එකී අමාත්‍යංශවලට පවරන විෂය හා කාර්ය නිශ්චය කිරීමට අග්‍රාමාත්‍යවරයාට ඇති බලතල, පවරන ලද අදාළ විෂය සහ කාර්ය වෙනස් කිරීමට හා අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීමට අග්‍රාමාත්‍යවරයාට ඇති බලතලයි. නීතිපතිතුමා ලියවිල්ලක් ඉදිරිපත් කළ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්ට හා නීතිඥයන්ට, ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාට පවරන්ට අදහස් කරන යම් යම් බලතල හා වගකීම් පිළිබඳ වැදගත් විධිවිධාන කීපයක් ඒකේ අන්තර්ගත වෙලා තිබුණා. දැන් ඒ සම්බන්ධයෙන් කිසිම දැනුම් දීමක් කරලා තිබුණේ නැහැ. නඩු විභාගය කරපු අවසාන දවසේ පවා තවත් අලුත් කොලයක් උසාවියට ඉදිරිපත් කළා. ඒක මේ විදිහට කළොත් අනාගතයේදී මේක පිළිගන්න බැරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන තර්කයට ඕනෑ තරම් ඉඩ තියෙනවා. ඇයි අපි ඒක කරන්නේ? මේ පාර්ලිමේන්තුව පිහිටුවේ 2010 පාර්ලිමේන්තු මැතිවරණය. 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී අපව එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන වශයෙන් මැතිවරණයේදී ප්‍රකාශන ඉදිරිපත් කළා. අපට දෙන ජනවරම තුලින් මේ 19 වන සංශෝධනය ගෙනල්ලා අපි විධායක ජනාධිපති ක්‍රමයේ බලතල සීමා කරනවා. මෙන්න මේ සංශෝධනය අපි කරනවා කියන කාරණය කවුරුත් ඉදිරිපත් කළේ නැහැ. එතන කෙනෙක් තර්කයක් වතු කරන්න පුළුවන්. පසුගිය ජනාධිපති මැතිවරණයේදී පොදු විපක්ෂයේ අපේක්ෂකතුමන් විසින් මැතිවරණ ප්‍රකාශයේ විධායක ජනාධිපති දුරේ බලතල සීමා කරන බවට ප්‍රකාශ කළා තිබුණා. ඒ වරම තමයි ක්‍රියාත්මක කරන්නේ. මම තර්ක කරන්නේ නැහැ ඒකෙන. හැබැයි ඒක ජනාධිපති මැතිවරණ. අපි මේ පාර්ලිමේන්තුවට පත් වෙලා තින්නේ ව්‍යවස්ථාදායකයට පාර්ලිමේන්තු මැතිවරණය. 2010 පාර්ලිමේන්තු මැතිවරණයේ ජනවරම ලැබුණේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීම වෙනුවෙන්. හැබැයි ඊට ප්‍රතිපක්ෂව ස්වාධීන කොමිසම් සභා අහෝසි කරන ඒකාධිපති බලයක් නිර්මාණය කිරීම සඳහා තිබුණු වගන්ති තව තවත් තීව්‍ර කරමින් 18 සංශෝධනය සම්මත කරගත් පාර්ලිමේන්තුව. මේ 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරයෙන් ගත්තොත් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් කරගැනීමේ දිශාවෙනු ප්‍රබල පියවරක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අවශ්‍යයි. ඒ ගැන ගැටලුවක් නැහැ. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනය කිරීමට හැකි මාර්ගය වෙනස් කරන්න බැහැ කියන ප්‍රශ්නේ තමයි අපි හමුවේ තිබෙන්නේ. ක්‍රමවේදයක් පැහැදිලිව පාර්ලිමේන්තුව සකස් කළා තියෙනවා. ඒ ක්‍රමවේදයෙන් පිට යන්න බැහැ. දැන් 18 සංශෝධනය කොහොමද ගෙනාවේ? එක දවසේ 7/9 2010 තීන්දුව දුන්නා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව. සෙකන්ඩ් රීඩින් 8/9 2010 උදේවරුවේ. කමිටි ස්ටේජ් එදාම. තර්ඩ් රීඩින් එදාම. එක දවසේ. අපි එහෙම කරන්නේ නැහැ. අපි තමුන්නාදෙලට දවස් 10ක් දෙනවා. බෞද්ධාගමේ කීවණක් තියෙනවා. උපන්දා සිට කරපු බවුනද වරක් වැන්දොත් කැල්දිය කියලා. ඒක තමයි. ඉතින් තමුන්නාදෙල අවුරුදු 10ක කාලය තුල කරපු වැරදි ඔක්කොම සභාව දෙනවා. අපි ඔක්කොම සභාව දෙනවා.
මේකට තමුන්නාසලා ඡන්දෙ දුන්නොත් ඇත්ත වශයෙන්ම මේක උසාවියට ඉදිරිපත් නැකරුවත් මේ සභාවට ගෙනහලා නීතිපොයතුමාට කියලා මේක ගන්න තිබුණා ඒක කරේ නැහැ මොකද්ද මේ කියන්නේ උසාවියට ගෙනාවේ නැහැ අලුතෙන් ගෙනාව මේවා වෙනස් කරා මේක ඒකාධිපති බලයක් නැහැ ඒව නෙමෙයි අපේ මේ පාර්ලිමේන්තුවේ 223 දෙනෙක් එකඟ වුණා 17 වෙනි සංසදයට එක රැයකින් ගෙනල්ලා මේ ඔක්කොම ඉවත් කරා 18 ගෙනාව ඕක කළාද අද අපිට කියන්නේ පාර්ලිමේන්තුවේ බලය ගැන බාගලට පාර්ලිමේන්තුවේ බලය දෙන එක අකමැති වෙන්න පුළුවන් අයියෝ ගේන්ස් පාර්ලිමේන්තුවේ ගෙටින් දී පවර්ස් විරුද්ධද මේ මේ ස්වාධීන කොමිෂන් එකකට විරුද්ධයිනේ හරි අපි ස්වාධීන මැතිවරණ කොමිෂන් නැතුව ඡන්දෙකට කොම කරන්න ඕන නිසා අපි අහන්නේ ස්වාධීන කොමිෂන් ටික ගේන්න පාර්ලිමේන්තුව බලතල දෙන්න ඡන්දක මේද අපි කතා කරලා තියෙනවනේ ඒකත් අපි මෙයා කරමු මේ උසාවිය කතා කරපු කවුරු ගැන මෙතන කතා කරන්නේ බබාලා වගේ මේක සිදු නොවුණා කියලා මියතර ජනාධිපතිවරයා අද පොළොන්නරුවේ පැවති උත්සවයකට එක් වෙමින් සඳහන් කළේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අප්‍රේල් 20 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. ජනාධිපති ධූරය බලතල අඩු කිරීම සම්බන්ධයෙන් ජනතාවට දුන්න පොරොන්දුව මම ඉෂ්ට කරන්නට ඕන. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලබන 20 වෙනිදා පාර්ලිමේන්තුවට ගේන්න ඊයේ අපි තීරණය කළා පක්ෂ නායකව අපි සිරු දෙනා සාකච්ඡා කරලා ඒ සම්මත කරගත්තාට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි මහමැතිවරණයක් සඳහා පාර්ලිමේන්තුව විසිරුවන්නට. වත්මන් ආණ්ඩුවේ යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය යළි පණගැන්වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ද ජපන් ටයිම්ස් පුවත්පතට ලිපියක් සම්පාදනය කරමින් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙතෙක් බියෙන් ජීවත් වූ රටවැසියන් ඉන් මුදා ගැනීමට වත්මන් ආණ්ඩුව සමත් වී ඇති බවයි. අග්‍රාමාත්‍යවරයා සම්පාදනය කළ මෙම ලිපිය ද ජපන් ටයිම්ස් පුවත්පතේ ඊයේ පළ වූ කලාපයේ පළ කර තිබෙනවා. එහිදී අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ දශක 3ක් පුරා පැවති යුද්ධය අවසන් කර ගත වූ අර්ධ දශකයේ තුල මෙරට ලබාගත් සාමය සහ සුරක්ෂිතභාවයේ දීර්ඝකාලීන ප්‍රතිඵල අත්කර ගැනීමේ ඉතා තීරණාත්මක අවස්ථාවක ශ්‍රී ලංකාව වර්තමානයේ පසුවන බවයි. අභිනවයෙන් පත් වූ නවරජයේ බලාපොරොත්තුව දිනගත් සාමය උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාව ආසියාවේ ශාස්ත්‍රීයතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බවට පත්කිරීම බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා. LTT සංවිධානයේ සමග පැවති යුද ගැටුම් අවසන් වීමෙන් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙමළ ජනතාව තුළ ප්‍රතිසන්ධානය ගොඩනැගීම සඳහා ඇල්මැරුණු උත්සාහයක නිරත වූ බව අග්‍රාමාත්‍යවරයාගේ මෙම ලිපියේ සඳහන්. දෙමළ ජනතාව ජීවත් වූ යුද ගැටුම් වලින් හානියට පත් දිස්ත්‍රික්ක ප්‍රතිසංස්කරණය කිරීමද මද වශයෙන් සිදු බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා. එම නොතකා හැරීම උපාය මාර්ගික වශයෙන් ශ්‍රී ලංකාව අර්ධ යුදමේ පදනමක තැබීමට උපයෝගී වූ බවත් එය ඔහුගේ යකඩ හස්තයේ පාලනයට ප්‍රබලව ඉවහල් වූ බවත් අදාළ ලිපියෙහි සඳහන්. කෙසේ වෙතත් පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව ජාති ආගම් හෝ වෙනත් භේදයකින් තොරව සියලු ජනාට සහයෝගයෙන් ජීවත් විය හැකි වාතාවරණයක් රට තුළ නිර්මාණය වූ බව වික්‍රමසිංහ මහතා පවසනවා. බියෙන් හා සැකෙන් ජීවත් වූ සමාජයක් වෙනුවට නිදහසේ අදහස් ප්‍රකාශ කළ හැකි සමාජ වාතාවරණයක් මේ වන විට ගොඩනැගී තිබෙනවා. ඒකාධිපතිවාදය වෙනුවට සියලු දෙනාට අදහස් සහ සිය මතය ප්‍රකාශ කළ හැකි වටපිටාවක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වී ඇති බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබෙනවා. මීට අමතරව ඔහු පෙන්වා දී ඇත්තේ තවදුරටත් මෙරට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහතික කිරීම සඳහා කඩිනමින් පාර්ලිමේන්තු මහමැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බවයි. අදාළ ලිපියේ දැක්වෙන්නේ රට තුළ සිටින අධිකරණ විනිසුරුවරුන්ට බියෙන් තොරව සිය රාජකාරිය කරගෙන යාමට හැකි බවයි. එමෙන්ම මෙරට ප්‍රමුඛ ව්‍යාපාරිකයන්ගේ වත්කම් ජනාධිපතිවරයා හෝ ඔහුගේ සහචරයන් විසින් අත්පත් කර ගැනීම පිළිබඳ බියක් බින් ඉදිරියට ඇතිකරගත යුතු නොවන බවද අග්‍රාමාත්‍යවරයා අදාළ ලිපිය මගින් අවධාරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රට තුළ නිදහස් සමාජයක් ගොඩනැගීමට බලාපොරොත්තු වන බවයි. ඔබ නැවතත් හිරු ප්‍රවෘත්ති සමගින් ජනාධිපති සතු විධායක බලතලවලින් කොටසක් අඩුවිය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ නාරාහේම්පිට අභයාරාමයේ පැවති හමුවක් අතරතුරදී. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද නාරාහේම්පිට අභයාරාමයේදී පාර්ශව කිහිපයක් හමු වුණා. විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා, මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස් විපක්ෂයේ නායකකම තෝරගන්නේ විපක්ෂයේ කණ්ඩායමනේ. වැඩි දෙනාගේ කැමැත්තට තමයි මේ නායකත් දැන් බගොන් කතානායකතුමා තීන්දුවක් දීලා තියෙනවා. ඉතින් සම්දානේ මාලේකම් තීන්දුවක් ගන්න ඕන. මම හිතන්නේ නිමල් සිටිපාල විපක්ෂ නායකතුමත් ඒක අවබෝධ කරගෙන තියෙන්නේ. වැඩි දෙනා අකමැති කෙනෙක්ව විපක්ෂ නායක කරන්නේ නැහැ නේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රථමයෙන් හමුවේ ලංකා ගමනාගමන මණ්ඩලයේ කළුතර දිස්ත්‍රික් ඩිපෝවල ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සංගමේ සේවකයින්.
අනතුරුව හිටපු ජනාධිපතිවරයා ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් පළාත්පාලන නියෝජිතයින් සහ සාගර විශ්වවිද්‍යාලයේ නිලධාරීන් පිරිසක් හමු වුණා. එම සාකච්ඡාවලින් පසු මාධ්‍ය අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා අනිවාර්යෙන් යම් කොටසක් අලු විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. අපේ මේ ඉදිරිපත් කරපු මහින්ද චින්තනයේ මේ වැඩපිළිවෙල එක අංගයක් කියලා තිබුණේ ඒක. ඒක අපිත් පිළිගත්තා සියලු දෙනා. දැන් මේ අදිනාදින බලතල ඉවරදී කියලා ප්‍රතිමාවක් ගන්න. සමහර ඒක අධ්‍යයනය කරලා කියන්න ඕනේ. අද පැවති කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්මේලනයේ අවසානයේදී ගැටුම්කාරී තත්වයක් උද්ගත වුණා. ඊට හේතු වූයේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට රැස්වීමට පැමිණි පිරිසක් විරෝධය පළ කිරීමයි. කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය අද පැවැත්වුණේ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේදී. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. උත්සවයේ පොල්තෙල් පහන දැල්වීමේදී හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට එහි සිටි පිරිසකගෙන් විරෝධය ලැබුණා. ඉන්නනතුරුව උත්සව සභාවේ කටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වුණා. උත්සව සභාව අවසානයේදී පැමිණි පිරිසක් කුමාරතුංග මහත්මියට විරෝධය දැක්වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන්. මෙහිදී නිකවරටිය ප්‍රාදේශීය සභාවේ මාලක දිසානායක හා ආනන්ද කුමාර රොඩ්රිගෝ වෙන මන්ත්‍රීවරුන්ට ප්‍රහාරයක් තේ ලැබුණා. සිද්ධිය පිළිබඳව අදහස් දැක්වූ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා මෙතනට ඇවිල්ලා හිටියා අපි නොදැනුවත්ව හතර දිනක් වැනි කණ්ඩායමක් වෙනත් දේශපාලන පක්ෂයක මතය අරගෙන ආපය හැටියට දැක්කේ. ඔවුන්ගේ විරෝධය පළ කරන ස්වභාවයක් පෙන්වුවා. ඒ තුළ පක්ෂයට හිතවත් අය ඔවුන්ට ප්‍රතිඋත්තර දැක්වීමක් සිදු වුණා. ඒ අරෙන්න කිසිම ගැටලුවක් මෙතන සිදු වුණේ නැහැ.